දෙමව්පියනි වැඩිහිටියනි අපි බොහෝ වෙලාවට දන්නවා අපේ තියෙන විවිධ දක්ෂතා අපේ නොහැකියා ඒ අතර ඉන්න විවිධ දක්ෂතා ඇති දරුවෝ විවිධ දුබලතා ඌනතා ගැටලු තියෙන දරුවෝ ඉන්නවා පසින්දු අද මගේ කින්න පසින්දු සචින්ත අමරසේකර උපතින් ඩවුන් සින්ඩ්‍රම් ලක්ෂණ සහිතව මෙලව බිහි වෙච්ච දරුවේ ඒ දරුවා ඊට පස්සේ අධ්‍යාපනය ලබනවා දැවැන්ත කැපකිරීමක් කරනවා දෙමව්පියන් එකම හොඳ ගුරුවරුන් ඇයට ඔහුට හමු වෙනවා ඔහු මේ පාසල් ඉන්න කාලේ විවිධ දේවල් කරනවා ඔබ ක්‍රීඩාවෙන් අපූර්ව දස්කම් පාපු ලංකාවට රම් පදක්කම් අරගෙන ආපු ක්‍රීඩකෙක් ඒකම අද අපි කතා කරන්නේ ඔහුගේ ක්‍රීඩා කෞශල්‍ය ගැන නෙමෙයි ඔහුගේ සාහිත්‍ය කෞශල්‍ය ගැන මේ පසින්දු ලියපු පොත පොත් රාශිය මිදුල හරි ලස්සනයි මේක මුලින්ම ලියපු පොතද පසින්දු අම්මා කියන පොත මුලින්ම ලිව්වේ නේද අම්මා කියන එක මගේ සිහිනේ කියලා පොතක් තියෙනවා එකම ගොඩක් තියෙන පොත් නිර්මාණ කරලා තියෙනවා එතකොට සාහිත්‍ය ශාස්ත්‍රයේ මේ පසින්දු අපි බොහෝ අය හිතනවා ඩවුන්ස් අය මේ බුද්ධිය අඩු දරුවෝ කියලා නමුත් මේ දරුවා පුදුම රිද්මයානුකූල චලනය පිළිබඳව අපූර්ව බුද්ධියක් තියෙන දරුවෙක් ඒකම ක්‍රියේටිව් තින්කින් කියන එක නැත්තම් මේ චින්තනය අවදි කරන්න පුළුවන් සැබෑ දක්ෂයෙක් මේ දරුවන්ගේ නොහැකියාවන් දැස නෙමෙයි හැකියාවන් බොහෝ වෙලාවට මතු කරන්න ගුරුවරුන් දෙමව්පියන් ඒකම සමාජයේ මේ උදව් කරපු සියලු දෙනා ශක්තියක් වෙලා තිනවා අපි බලමු මේ මිදුල හරි ලස්සනයි මේ සාහිත්‍ය මාසය පසුගිය මාසයේ තිබුණේ අවසන් වුණා විතරයි මේ පසින්දුම ලියපු පොතක් මේක මේ අපූර්ව තරුණයෙක් මේ පසින්දු අපිට පේනවා ලස්සන ලංකාවෙන් ලස්සන තරුණයෙක් ලස්සන පින්තූරය. එතකොට මේක තියෙන සීලුම පින්තූර මේ කතාවත් එක්කම පින්තූරත් ඔබේ. ලස්සනට පින්තූර චිත්‍ර අඳින්න පුළුවන් නේද? ඒක පොඩි කාලේ ඉඳන්ම තිබුණ හැකියාවක. ඒ හැකියාව කොහමද ආවේ? ඒ හැකියාව මං ක්ලාස් ගිහිල්ලා මේ චිත්‍ර වලට ක්ලාස් ගියාද? චිත්‍ර ඉගෙන ගත්තා ගෙදෙද්දි ඉගෙන ගත්තා කොහෙද චිත්‍ර අඳින්න කියලා මුලින්ම කරන්නේ නේද කොහේ ගියත් චිත්‍ර අඳින්නනේ දෙන්නේ ඔබ ඒ පිළිබඳ අපූර්ව හැකියාව තියෙනවා ඒකම ඔබට කතා නිර්මාණ කරන්න පුළුවන් පොඩි කතා නේද ඔබ සාහිත්‍ය සම්මාන දිනු රචකෙක් ඒ ගැන හිතනකොට මොකද හිතෙන්නේ මගේ ජීවිතේ ගොඩාක්ම पदक्कम ने यम दक्षता लोकट पेन्नलाकट यम किसी अपे गौरव या सम्मान क्लबिन्वा एक वटिनाकम इति पसीद गुड़ा दीवा कलतीनो पसीद पुलवन ताक्षण ताम पास मेह वर्ण कंप्यूटर वेड उखम पुलवाण ताक्षण ඒ පිළිබඳව සාහිතික ගොඩක් තියෙනවා සාහිතිය ඕ මේ ඒක නම් මම ඉස්සර මේ පොහුණු වලදී මේ ඉඳන් ඒ පොහුණුව ලැබුවා නේද එතකොට ලැප් එකේ ඕනි වැඩක් කරන්න පුළුවන් ඕනම වැඩක් කරන්න පුළුවන් හරිම අපූර්වයි බලන්න අද තරුණයන්ට ගොඩක් අයට නැති ශක්තියන් තියෙනවා ඒකම මේ FB එකේ ජනප්‍රිය චරිතයක් ඔයා यूट्यूब कुडदीवल तनीम करो नहीं एम हकी आती है नो थिंक महिता ने हर दाक्ष दारुवे थिंक आगे थी नो निर्माण मेक बौद्ध भत्ते पता बुद्धागम भाई आगम नहीं ये पीटी बंद गुडक दीवाल कल थी नी प्रोजेक्टे कद करपू आई टी प्रोजेक्टे का नहीं साहित्य भत्ते कर प्रोजेक्टे का एक बहुत जोडक लियल थी इस तरह मेधावस लेखा क्लिया नहीं आना अदे मेधावस पलवनीक अभी वगकी पवर अन्नोने पसंदुलाट पसंदुला जाति दरवा अभी दंग अवश्यवेन्नी पसंदुलागे अनागते इस्तावर करेव तव तवत् मे रटवेनुन लोकेट दलु निम करा पसंदुट पलवनीक अवश्य रखियावा मा मेरटे राज्यांसें एक राज्य नोनांसवल इन्ना मे दर्वन्वन दवंत विधि कपेवेन यागे मे साहित्य हकिया दुनका अभी अनिवार्य अत दिन्नोना ये सन्द अतहित दिन्नोना हेमुणत्म मे दर्व तव तवत्ट मे वगे तरु तव तवत् दास्कर बीवेन्नी अभी दोके क्वतन उना बीवन हेम हारसी
එක්කෙනෙක් ඩවුන් සින්ඩ්‍රම් ලක්ෂණ ඇති දරුවෙක්. එතකොට ඒ දරුවන්ට ඉස්සෙල්ල කිව්වේ බුද්ධිය ගොඩාක් බුද්ධිමය හැකිය අඩුයි කියලා. එතකොට පසින්දිලෝ වගේ අද ලංකාවේ ගොඩක් ඉන්නවා එහෙම නෙමෙයි කියලා ඔප්පු කරපු. පසින්දිලෝ ගොඩාක් ශේෂ්ත්‍රවල දක්ෂයෝ. ඇත්තටම සුබක දරුවෙක්. රිද්මයානුකූල චරණ ඒකම යම්කි දෙයක් කරන්න අලුත් අලුතෙන් දෙයක් හිතන්න නිර්මාණශීලී හැකියාව තාක්ෂණ හැකියාව ඒ වෑදි ගොඩාක් වෙලාවට මං හිතන්නේ පසින්දු ගොඩක් ඉස්සරහන් ඉන්නේ. පසින්දු ගොඩාක් දේවල් වලදී තනියම වැඩ කරගන්න පුළුවන් ස්වාධීනව. ගෙදර ඉන්නේ පසින්දු විතරයිද අම්මයි තාත්තයි එක? අම්මයි තාත්තයි අක්කා ඉන්නවා. අක්කා දැන් ලංකාවේ ඉන්නවද? ලංකාවේ නෑ නේද? ඈ මේ දවස්වල නෑ ලංකාවේ නේද? ඉගෙන ගන්න රට ගිහිල්ලා ඉන්නේ. එතකොට පසින්දු මේ දැන් ගෙදර ඉඳන් ගොඩක් වැඩ කරනවා නේද? උයන්න පියන්න ඒ වැඩත් පුළුවන්. ටිකක් පුළුවන් නේ. ලොකුවට පුළුවන් කිව්වොත් බෑනේ නේද? ඉතින් මං හිතන්නේ හොඳ තරුණේ වගකීම් අතට අරන් කටයුතු ගන්න පුළුවන් තරුණේ. මේවට කොහොමද සිතුදු වෙන්නේ? මේ ටොමියට සිදු වූ විපත හරිම අපූරු පොතක්. අකුරුත් මේක හරිම අපූරුයි කියන්නේ අපේ සිබිල් නැන්දගේ වගේ ලස්සන චිත්‍ර තියෙන්නේ. ඒ ඊටත් වඩා විශිෂ්ටයි වගේ ලස්සනට ලියලා තිනවා. බලන්නකො කොච්චර අපූරුද කියලා. ඔයාගේම අකුරු වලින් දීපු පොතක් නේ. මෙහෙම ලියන්න හිතුනේ කොහොමද? හරිම පැහැදිලි අකුරු. හිතුනේ මේ අපේ ලස්සන චිත්‍ර ඒකටම ගැලපෙන හරිම සම්පූර්ණ වූ චිත්‍ර. ඒවැ බැලුවහම වර්ණ සංයෝජනේ බැලුවහම ගැලපීම් හරිම අපූරුයි. හැම දෙයක්ම පිළිවෙලට ගන්න පුජ්‍යලයක් විදිහට තමයි මම පසින්දුව දන්නේ. පසින්දු මොන කාර්ය කෙරුවත් නිවැරදිව අකුරට තමන්ගේ කාර්ය වගකීම් ඉෂ්ට කරන දරුවෙක්. ඉතින් සාහිත්‍ය ශිෂ්‍යයෙක් දෙවන්ත කාර්යයක් කරන ඔබ කරගෙන යනවා. ඐ තින් මේ පොත්පත් දැන්ටත් ගොඩක් ලියලා තිනවා. ඒකම බොහෝ නිර්මාණ කරලා තිනවා. මේ හිතාගන්න බැ මේ පොඩි කාලේ කරපු නිර්මාණද මම මේ එහෙමෙන් හොයාගත්තා. ඔයාගේ නේද මේ? මොකද්ද මේ නිර්මාණය? මේ නිර්මාණ මොකට කරපු එකක්ද? සහපුරුයි මම මේ මම පොඩි කාලේ කරපුවා නේද? මම කවුද කියලා එකක් කරලා තිනවා. ඔයා පොඩි කාලේ ඉඳන්ම ඔයා ගැන හිතලා තිනවා නේද? එයා කවුද මොනවද කරන්න කියලා අරමුණක් මත පොඩි කාලේ ඉඳන් ගිය අපූරු දරුවෙක් තමයි. අද යවුවනේ වයස කීයද පුතේ? වයස දැන් 25යි. 25ක් නේද? 24ත් පැනලා දැන් 25යි. දැන් ඉතින් ඉස්සෙල්ලාම මොකද්ද ඔයා ඉල්ලන්නේ මේ සමාජයෙන් ඔයාට? මේ සමාජයෙන් මම ඉල්ලන්නේ රැකියාව. රැකියාව පළවෙනි එක සමාජයට යම්කිසි වගකීමක් ඉෂ්ට කරන රැකියාවක් ඉල්ලන්නේ. ලොකු කණ්ඩායමක් ඉන්නවා මෙතන. මේ කවුද? ඔයා එක්ක ඉන්න මේ කොහේ චීනේ ගියේ කන්නේ? චීනේ මොකද්ද ඔයා මොහොකටද චීනේ ගියේ? චීනේ ගියේ ග්ලෝබල් IT. එතකොට මේ සාහිත්‍යාංශයේ විශේෂයෙන් IT අංශයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කීර්තියක් ලබාගෙන ඒ වෙනුවෙන් චීනයේදී ඔහු ලබාගත්ත සම්මාන තමයි මේ තියෙන්නේ. මේකේ පින්තූර එක එක අතර තියෙනවා. මේ ඉතින් ඒක ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා සහතික. මේකේ අපි අනිත් පැත්ත ගත්තාම තියෙනවා ඔබ ලබපු අවෝඩ්ස් එක. මොකද්ද පුතේ මේක? ඕක සාහිත්‍ය සම්මානයක් නේ චීනයේදී ලබාගත්තේ. චීනයේදී IT IT සාක්ෂරතාවය පිළිබඳ ලබාගත මේක තියෙනවා. සම්මාන මහා ගොඩක් තියෙනවා. මේ තියෙන ලැන්ග්වේජ් ස්කිල් ගොඩාක් පැත්තේ දේවල් සහතික අපිට පේනවා. ඔයාගේ සහතික ගොන්න අපේ මං හිතන්නේ ගොඩක් වෙලාවට මේ ඔයාගේ වයසේ ඉන්න යෞවනයකට නැති සහතික ගොඩක් ඔයා උරුම කරගෙන තියෙනවා. මේවෙන් සියල්ලෙන් පේන්නේ ඔයාගේ දක්ෂතා. ලංකාව නියෝජනය කරමින් විවිධ රටවල්වල ගිහින් එතකොට ක්‍රීඩාවෙන් සංගීතයෙන් නර්තනයෙන් අපි දැක්කා ඔබේ නර්තන හැකියාවල්. මං හිතන්නේ මේකෙත් ඔබේ නර්තන හැකියාව ඔබේ අපූරු නර්තන හැකියාවක් මේ ඔබට බලාගන්න පුළුවන් මේ වැඩසටහන අතරතුරත්. මොකද මේ විශාල වශයෙන් තියෙනවා ඔහු අති දක්ෂ සාහිත්‍යදරෙක්. ඉතින් ඔවගේ මේ ඔබ වගේ පුජ්‍යලෙක් එක්ක කතා කරන්න ලැබීමත් සතුටක්. ඉදිරියේදී අපි ප්‍රාර්ථනා කරනවා තව තවත් ලියන්න පුතේ. ඔබේ ශක්තිය යොදන්න.
ඉතින් ඒ තුලින් ඔබ මේ පරපුරට අනාගත පරපුරට අලුත් දෙයක් දෙන්න ඉතින් ඔබ වගේ තරුණයෙක් එක්ක කතා කරන්න ලැබීම වාසනාවක් ගොඩක් සතුටුයි දෙමව්පියනි යෞවනත්තේ මේ වගේ යෞවනයන් රටට ආඩම්බරයක් අපිට ආඩම්බරයක් ලෝකයටම ආඩම්බරයක් දෙයක් දෙස නොහැකියාවන් දෙස නෙමෙයි අපි හැකියාවන් දෙස බලමු ඔබේ දරුවත් මේ වගේ වෙන්න පුළුවන් නමුත් ඒ දරුවන්ට බෑ කියලා හිතන්න එපා පුළුවන් කියන එක we can නැත්නම් i can කියන එකේ දරුවන්ට හැමදෙස්සෙම කියන්න ඒ දරුවන්ට ඒ ආත්ම විශ්වාසය දෙන්න ඒ විශ්වාසය දෙන්නොත් මේ ලෝකේ ජය ගන්න ඔබේ දරුවා සමත් වේවි